ඊයේ දිනේදී මරණ 6ක් වාර්තා වුණ බවයි සඳහන් වන්නේ. නමුත් ඇත්තටම ඊයේ දිනේදී මරණ 2කුත් ඊට ඉස්සලා දිනේ එක් මරණයකුත් 15 වෙනිදා 14 වෙනිදා දක්වත් සමහර ඒ කියන්නේ මරණ වාර්තා වෙනස් වෙලා ගිලා ආපු ඉඳ හැටියට තමයි වාර්තා වෙන්නේ. අවම මිය ගිය කාන්තාවක් වයස අවුරුදු 63ක කාන්තාවක් මිය ගිය දිනවා. ඉතුරු 5 දෙනාම වාර්තා වන්නේ පිරිමි අයවලුන්. මේ ආකාරයෙන් කොවිඩ් ආසාදනය වුවත් විවිධ දීර්ඝකාලීන රෝග හේතුවෙන් මිය ගිය බවක් තමයි වාර්තා වනු ලබන්නේ. මේ අනුව සමස්ත ශ්‍රී ලංකා තුල මිය යෑම් හැටියට 270 දෙනෙකු ශ්‍රී ලංකා තුල මිය ගිය හැටියට මේ වන විට සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ මිය යෑම් බැලුවත් 84%කට වැඩි අගයක් මිය ගොස් තියෙන්නේ වයස අවුරුදු 50ට වැඩි අයවලුන්. ඉතුරු අයවලුනුත් ඒ අගෙමුත් ඉතුරු 116නුත් 40-50 අතර සංඛ්‍යාව වැඩි, එතනින් අඩුපත් ඉතාමත් සුළු සංඛ්‍යාවක් තමයි මේ ආකාරයෙන් මිය ගොස් තිබෙන්නේ.